රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. සුනකයා මරුට පාසල් සිසුවෙකුටත්වාල समस्त डेंगू रोगीन संख्याव 35,675 पने सौख्य वैद्य कार्यालय 370 17,000කම डेंगू අධි අවදානම් කලාප රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අනතුරු අංගවයි බංකොලොත් බවින් මෙදෙන්න සියලු දෙනා එක් විය යුතුයි ජනපති රනිල් කියයි පරිගණක පද්ධතියට කෝටි 900යි කෝටි 900ේ පරිගණක පද්ධතිය නිසා අහිමිවන්ට යන මුදල කෝටි 60,000යි නීතිය මත පාලනය වන රටක් හදන සිස්ටම් චේන්ජ් එකට අත ගහන්නම ඕනේ බව අද ටෙලිවැකියෙන් අන්තරේට නව කැඳවුම් කරුවෙක් රනිල්ව අනිවාර්යෙන් එලවන්න හදන අන්තරේ කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට වෙනම ඒකකයක් හදන්න සූදානම් සජිත් ජාතිවාදී පිනුම් ගහන්ට රනිල්ට ඉඩ දෙන්නේ නැ අනුර කියයි අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමි පාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පෙරවරුවේ සිදු කෙරුණා ඒ පූර්ණ රාජ්‍ය ගෞරවය සහ අනුග්‍රහය සහිතවයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනගි යුග මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිත මහෝපාද්‍යය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා. ඒ කොළඹ හත නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවන විහාරස්ථානයේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහය අද පස්වරුවේ රිය පෙරහරකින් නිදහස් චතුරස්‍රයේ වෙත වැඩම කරවනු ලැබුවා. මහා සංගරත්නයේ වර ප්‍රමුඛ සර්වාගමික නායකයන් පක්ෂ විපක්ෂ දේශපාල නියෝජිතයින් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් නැතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට එක් වුණා කවත්තං බික්කු සංගස්ස දේම අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උන්වහන්සේ වෙනුවෙන් වැඩිමුර 17ක් පිරිනැමීම Thank you.
දකුණු ලක මාතර දික්වැල්ල දොඩම්පහල ග්‍රාමයේදී ජන්ම ලාභේ ලැබූ චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේ මෙරට ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් සේවාවන් රැසක් සිදු කළ ශ්‍රේෂ්ඨ සංඝ පේත්‍රුන් වහන්සේ නමක් ශ්‍රී ලංකේය සසු නඹර එළිය කරමින් ස්වකීය නායකත්වයේ යටතේ අමරපුර මහනිකායේ අභිවෘද්ධියටත් සමස්ත සමාජයටත් උන්වහන්සේගෙන් ඊට වූ අනල්ප යුග මෙහෙවර මෙරට ජන හදවත් තුල මැකී නොයනු ඇති අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දුරන්දර රාජගිරිය කලපලුවාව ශ්‍රී ගෝතම තපෝවනයේ ප්‍රමුඛ තදීය තපෝවන ගණයේ අනුශාසක අමරපුර කල්යාණි වංශ පාර්ශවයේ මහානායක දුරන්දර කල්යාණි වංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මဋ္ඨානාචාර්ය මහා විහාර වංශාලංකාර අමරපුර ගණපාමුඛාචාර්ය ස්තවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී අග්ගමහා පඬිත අබිදජ මහා රට්ටගුරු අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ උතුම් නිවණින් සැනසේවා පැතිරුනි අඳුර නිවුනාසේ සඳ පාන නිවණින් නිවේවා නායක හිමිපාන දැන් මේ මොහොතේ රටේ දෙවෙනි ප්‍රශ්නයේ බවට දේවගති ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශයක් පත්ව අවසන් දේවගති ජෙරම් මේ රටේ දේශපාලනඥයින් ක්‍රීඩකේ නාදී ඉහළ පෙළේ කෝටිපතියන් සමග සම්බන්ධතා පවත්වන බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා දේවගති ජෙරම් වැරදිකරුවෙකු නම් ක්‍රියාත්මක විය යුත්තේ නීතියයි මෙවැනි අයෙකුගේ ප්‍රකාශයක් හුදෙක් ආගමික අර්බුදයක් දක්වා දුරදිග යන ඉඩ නොදීම රජයේ වගේම මාධ්‍යත් වගකීමක් අපේ රටේ පමණක් නෙවෙයි අසල්වැසි ඉන්දියාව බංගලාදේශය පකිස්තානය වගේ රටවල බොහෝ දේශපාලනඥයින්ගේ තුරුම්පු අතර ආගම්වාදයේ සහ වර්ගවාදී ජාතිවාදී අන්තවාදයේ ප්‍රධාන තැනක් ගන්නවා රටක් ආර්ථිකව අර්බුදයක ගිලින විට දේශපාලනික වශයෙන් Taman කුණු කූඩියට වැටෙන විට කාගේ හෝ ආගමික හෝ ජාතිවාදී අන්තවාදී ප්‍රකාශයක එල්ලීම මේ රටවල දේශපාලනඥයින් සතු එක් ප්‍රධාන ලක්ෂණයක් ඒ වගේමයි සමහර සංවිධානත් වහාම ආගම ජාතිය රට බිර ගැනීමට මේ වගේ අවස්ථාවල පෙරට එනවා. දැන් මේ දේවගති ජෙරොම් ප්‍රනාන්දු ඉංග්‍රීසියෙන් කියූ ප්‍රකාශයක් සිංහලයට පරිවර්තනය වූ අවස්ථාවේ පරිවර්තකයා කියූ දේ නිසා බුදුරජාණන් වහන්සේට අපහස වූ බව පවසමිනුයි මේ අලුත්ම පෙළ ගැස්ම ඇති වෙමින් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි සමයේ චින්චා මානවිකාව වගේ දේවදත්ත දක්වා උන්වහන්සේගේ චරිතයට සේම උන්වහන්සේව සිරුරින්ද ඝාතනය කරන්නට උත්සාහයන් පැවතුණා. ඒත් නිර්මල බුදුදහමට ඒ උසස් ධර්මයට කාගේ හෝ ප්‍රකාශයකින් විනාශයක් නම් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඕනම ආගමක් අදහන විශ්වාස කරන අය තවත් ආගමකට ගැරහීම අපහාස කිරීම කිසිසේත්ම කළ යුතුත් නැහැ. කරන්ට ඉඩ දිය යුතුත් නැහැ. ඒ සඳහා භාවිත කළ යුත්තේ රටේ නීතියයි. දේවගති ජරම්ටද නීතියට අනුව මිස වෙනත් ඉන් පරිබාහිර ක්‍රම භාවිත කළ යුතු නැහැ. දැන් අද ජෙරොම් එන බව සඳහන් කරලා තිබුණා. ඔහු ඔන්ලයින් ආකාරයෙන් යාඥාවක්ද මෙහෙව බව සඳහන්. ඔහුට අයත් ආගමික ස්ථාන වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇද්දයි අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුවගෙන්ද අද විමසීමක් කළා. ජෙරොම් ප්‍රනාන්දු දේවගතිවරයා සම්බන්ධයෙන් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව තමයි විමර්ශන කටයුතු පවත්වන්නේ. සංචාරක තහනමක් පැනෙවට පස්සේ ඒ පැමිණෙන අවස්ථාවකදී හෝ පිට යන අවස්ථාවකදී ආගම නිගමන නිලධාරීන් විසින් ඒ අධිකරණ නියෝගය පරිදි කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබනවා. ජෙරම් ප්‍රනාන්දු දේවගතිවරයා ලංකාවට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා වෙලා තිබුණා. නමුත් ලංකාවට පැමිණෙනවා කියලා නිල වශයෙන් පොලිසියට හෝ වෙනත් ආයතනයකට දැනුම් දීමක් පිළිබඳව මට මෙතෙක් වාර්තා වෙලා නැහැ. මේගම් ප්‍රදේශයේ අපි කිසිම ස්ථානයකට එහෙම දේවස්ථානයකට විශේෂ ආරක්ෂාවක් ලබා දීලා නැහැ. මේ සිද්ධියට අදාළව ගම්පොළ පන්විලකන ප්‍රදේශයේදී අද උදෑසන පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මත්පැන් ශවාරමක් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරක් මත නිවසක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ. නිවසින් සිටි සුනකයෙකුද වෙඩිවැදීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පොළ පන්විල තැන්න නිවසක මත්පැන් ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අදාළුයම මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එම නිවස පරීක්ෂා කිරීමට යාමේදී නිවසේ සිටි සුනකේකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපකා ඇති අතර එම අවස්ථාවේදී සිදු කළ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි වැදුණු සුනකයාද එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ තරුණයා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. කාලයක සිට නීතිරෝධී මත්පැන් විකුණන ස්ථානයක් තමයි මේ උදෑසන ගිහිල්ලා වටලලා තියෙන්නේ. මේ නිවස වටලපු අවස්ථාවේ තනකට ගන්න ගිය සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දෙන්නට උත්සාහ කරලා තියෙනවා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සමග යම්කිසි පොරබැදීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම එම අවස්ථාවේ සුනකෙක් මේ පොලිස් නිලධාරීන් වෙත කඩා පැනලා තියෙනවා. නමුත් පොලිස් නිලධාරීන්ට ඒ සුනකයාගෙන් බේරීමට නොහැකි තත්ත්වයක් නිසා පොලිස් නිලධාරීන් විසින් මේ සුනකට වෙඩිල්ලක් තබලා තියෙනවා. ඒ වෙඩි තැබීමෙන් සුනකයා මිය වෙනකොට ගොස්ති වෙනවා. ඒ සුනකයාට තිබූ වෙඩි ලක් යම් කිසි ආකාරයකට ඒ බිම පතිත වෙලා නැවතත් ගොස් ඒ ආසනයේ සිටි මේ සැකකරුගේ වයස අවුරුදු 19ක දරුවට වැදිලා තියෙනවා කියන බව තමයි සැක කරන්නේ. නමුත් ඒ ස්ථිරවම මේ වෙඩි උණ්ඩය මේ දරුවගේ කකුලට වැදුනාද නැතිනම් ඒ වෙඩි උණ්ඩේ බිම වැදීමෙන් පසු එතන යම් කිසි ආකාරයකට ඇති වූ ගල් කැබල්ලක් හෝ යමක් විසි වෙලා මෙම කකුලේ වැදුනද කියන එක තවම පැහැදිලි නැහැ. කෙසේ වුවත් ඒ සඳහා වෛද්‍ය වාර්තාව ලැබෙනට ඕන. මේ දරුවා දැන් මේ වන විට ගම්පොළ රෝහලට ඇතුළත් කළා ප්‍රතිකාර ලබනවා. මේ අතර රුපියල් ලක්ෂ 45කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365ක් යතුරු පැතියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කළුතර අපරාධ විමර්ශනයේ ඒකකයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්තරංගුවටගත් පුද්ගලයා 37 හැවිරිදි මග්ගොණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ තාවකාලික රියදුරෙකු ලෙස රාජකාරී සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ ගතව සිටින මද්රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකුට අයත් අයිස් මද්රව්‍ය හා කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරළ ගංජා කිලෝ 145ක් සිලින්ඩරාකාර ප්ලාස්ටික් බටයක දමා සංගවා තිබූ අයිස් මද්රව්‍ය ග්‍රෑම් 320ක් ජංගම දුරකථන 3ක් බැංකු කාඩ් පත් 2ක් ඩිජිටල් තරාදි 2ක් හා මුදලින් රුපියල් 21,500ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයින් හංවැල්ල උඩුගම්පොළ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මගින් සිදු කරනු ලබනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දිනපතා ඉහළ යමින් පවතිනවා. මේ වන විට 35,675 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. තවමත් ඩෙංගු රෝගීන් වැඩියෙන්ම වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. ඩෙංගු මර්ධනයට සියලු දෙනා වහා එක්විය යුතුයි. එසේ වූයේ නැත්නම් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පත්විය හැකි බවයි විශේෂඥයින් පවසන්නේ. මෙවසරේ අද දිනේ වනතෙක් සමස්ත ඩෙංගු රෝගීන් 35,675ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඉන් රෝගීන් 5,697ක්ම වාර්තා වී ඇත්තේ මැයි මාසයේදී. සමස්ත රෝගීන්ගෙන් 22.5% වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 20.9%. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 6%ක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. මේ අතර සමස්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අතුරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප බවට හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ලංකාවේ 360ක් 370ක් වගේ තියෙනවා. ඒකෙන් 59ක් වගේ ප්‍රමාණයක් අධි අවදානම් කලාප විදිහට මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ 17%ක් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය දකුණු පළාතේ මේ වන විට පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගයේ වැඩිවීමක් වාර්තා වෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු පළාතේ ඩෙංගු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අනිද්දා සිට 27 වනදා දක්වා ඩෙංගු සතිය ක්‍රියාත්මක වන බවයි දකුණු පළාත් ආණ්ඩුකාර විලිගමගේ සඳහන් කළේ. 23 වෙනිදා ඉඳලා 27 වෙනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර ආතුව 29 වෙනිදා පාසල් වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා පටන් ගන්නවා. ඒ නිසා අපිට පාසල් සහභාගි කරගන්න බැරි වෙනවා. එතකොට ඒක ඉඳලා ඉඳ විලාසනෙන් අපි මේ වැඩසටහන නිවේදනය කරනවා. මේ පළවෙනි වැඩසටහන අපි පළවෙනි දිනේ 23 වෙනිදා රජයේ හා පුජ්‍යලික ආයතන පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම යොදවනවා. බංකොලොත් බවින් මිදුණු අභිමානවත් රටක් බිහි කිරීමට
සියලු දෙනා එක්ව ක්‍රියා කරන යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අසුපිනි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි. අසුපිනියැල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 169 දහසක පමණ ජනතාවකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයේ සපුරා ලැබෙනුයි මෙම ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරුණේ. මම දන්නවා අපි කවුරුවත් කැමති නැහැ හිඟන රටක් වෙන්න. තිංගල වුණත් දෙමළ වුණත් කොහොම හරි නම්බුව දාගෙන යන්න කැමති. ඉතින් අපිත් ඒ වගේම ඒ තැනට එන්ට තිබුණා. මං ජනාධිපතිකම ඒ නිසා බාරගත්තේ පළමුවෙම IMS සංවිධානයට යන්න වෙන තැනක් තිබුණේ නැහැ. කොන්දේසි අමාරු වුණත් වෙන විකල්පයක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් වෙයි කියලා ජූලි අගෝස්තු මාසෙදී මේ වැඩ කටයුතු අවසන් කරන්න. මේ වැඩ කටයුතු අවසන් කළා අපි සැප්තැම්බර් වෙනට ඉස්සෙල්ලා ආපහු මේ බංකොලොත් භාවයෙන් ඉවත් වෙන්න. එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි ඔක්කොම එක දර්ශනයක ඉන්න ආර්ථික දර්ශනයක දැන් පොහට්ටුවෙන් උතේතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා රට ගොඩ ගන්න. I would like to thank all of you for coming and I would appreciate political bipartisanship. I'm sure we'd be able to take the country back to where it was if not to a better place. හරිත ආර්ථිකයේ වගේම ඩිජිටල් ආර්ථිකයේ එකට යා යුතුයි කියන කාරණාව පිළිබඳව මා සඳහන් කරා. ඒක නිසා අපි ඉදිරි කාලවකවානුව තුලදී අපේ ප්‍රදේශයේ අපේ සංවර්ධන කටයුතු වලදී ඒ පිළිබඳව අපි සලකා බලා කටයුතු කරන්න ඕනේ. මේ සංවර්ධනයක් කරනකොට ජනාධිපතිතුමනි මේ කඩා කප්පල් කරන කට්ටියකුත් ඉන්නවා. රුපියල් මිලියන 50ක වගේ තිබිච්ච පයිප් ගිනි තියලා තිබෙනවා කියලා අපිට ආරංචියක් තිබුණා. ඉතින් මං හිතන්නේ අද රටේ ජනතාවගේ මූලිකම ඒ බලාපොරොත්තු තියන්නේ සීලු දෙනාම එකහුව වෙලා මේ රට සංවර්ධනය කරන එකයි. ඉතින් ඒ නිසා මං සීලු දෙනාගෙන් මේ ඉල්ලා සිටිනවා මෙවැනි දේවල් වලට අනුමත කරන්න එපා කියලා. දූෂණීය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැහන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 277 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා අපට ඇත්තේ එකම එක අරමුණක් කියලා. ඒ තමයි දේශපාලන මිත්‍යාවට එරෙහි වීම. දේශපාලන මිත්‍යාව හෙළිදරව් කිරීම. තවදුරටත් දේශපාලන මිත්‍යාවට හසු වෙන්නේ නැතිව ඉන්නට අවශ්‍ය කරන දැනුම ලබා දීම. එහිලා අපට අනුකම්පා විරහිතව දේශපාලන මිත්‍යා ප්‍රබන්ධ කතා. එහෙමත් නැත්නම් ඉතින් අර අතේ පැලවෙන ගල් බොරු කියලා කියන්නේ නේද? ඒවා හෙලි කරන්නට සිද්ධ වෙනවා. එහිලා අපට ජනාධිපතිගේ සිට විපක්ෂ නායක දක්වා සියලු දේශපාලනඥින්ගේ සමහර හුදු ප්‍රකාශ හුදෙක්ම අයත් වන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයට කියලා කියන්නට සිදු වූ අවස්ථා එමටයි. අදත් එහෙමයි හෙටත් එහෙමයි. හොඳේ අපි මේ අවුරුදු 75 පුරාම රැවටුනේ මෙන්න මේ දේශපාලනඥින්ගේ සුන්දර කතාවලට. මේ දේශපාලනඥින් කවදාවත් අපට නිවැරදි ඉලක්කයක් සහිත සැලසුම් ඉදිරිපත් කරලා නැහැ. හොඳම උදාහරණයක් ලෙස දෙන්න පුළුවන් වෙන්නේ අපේ රටේ මේ සියලුම දේශපාලන පක්ෂවල පසුගිය ප්‍රතිපත්ති ප්‍රකාශන අරන් බලන්න. ඉස්සරහට එනේවත් එහෙම තමයි. හොඳේ කිසිම ප්‍රතිපත්තියක් නැති හුදෙක්ම මිත්‍යා ප්‍රබන්ධ වගේම තමයි. හොඳේ දැන් ඔබ දන්නවනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කියන කතාවක් තියෙනවා. මොකක්ද? AI හෙවත් Artificial Intelligence, එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය නේද? අපි මේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්න උත්සාහ කළ හැම අවස්ථාවකම අන්තිමට මොකද වෙලා තියෙන්නේ දන්නවද? තියෙන බුද්ධියත් නැති වෙලා පරණ බරකරත්තෙටම නැගපු එක තමයි. හොඳේ හොඳ උදාහරණයක් දෙන්නම්කෝ. දැන් මේ දවස්වල නිතර ඇහෙන කතාවක්. හරිද? දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. රටක ප්‍රධාන ආදායම් මාර්ග හසුරුවන ස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි ඒ රටේ මධ්‍ය බැංකුව. ඊළඟට රටක බදු ආදායම් එකතු කරන ස්ථානය නේද? දැන් අපේ රටේ නම් මේ ආයතන දෙක වෙන්නේ මහ බැංකුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. දැන් රට බංකොලොත් වෙනකන් ඉඳලා රට බංකොලොත් කියන එක නිවේදනය කරපු එකනේ මහ බැංකුව කළේ නේද? ඒක තමයි එයාලගේ අන්තිම විශාලම ලොකුම රාජකාරිය වුණේ නේද? හොඳයි. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අරන් බලන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පරිගණක මේ තාක්ෂණයේ ඔස්සේ බදු එකතු කරන ඔය සිස්ටම් එකක් හඳුන්වලා
හඳුන්වාදීම ආරම්භ කළේ 2014 වර්ෂයේ විතර ඉඳලා. හොඳේ 2016 දී තමයි ඒක ආරම්භ වෙන්නේ. දැන් අතිවිශේෂ පරිගණක 500ක් ස්ථාපිත කරනවා. හරිද? දැන් මේ පරිගණක සිස්ටම් එකට නමකුත් තියෙනවා. සමහරුන් කියන්නේ රැමිස් කියලා, තවත් සමහරුන් කියන්නේ රමිස් කියලා. හරිද? ඒ කියන්නේ රෙවෙනියු ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන එක. මේ සිස්ටම් එකෙන් රාජ්‍ය ආයතන 32ක් ඔය පළමු අධියර යටතේ ඒකත් මේ අධියර යටතේ වෙන්නේ. හොඳේ පළමු අධියර යටතේ රාජ්‍ය ආයතන 32ක් එකට සම්බන්ධ කළා. ඒ අතර ලංකාවේ වැඩියෙන්ම ආණ්ඩුවට සල්ලි එකතු කරලා දෙන ශ්‍රී ලංකා රේගුවත් ඔය මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී ආයතනත් මේකට ඍජුව සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ පරිගණක සිස්ටම් එකට ඒ කියන්නේ මේ රමීස් සඳහා වැය කළ මුදල මේ එක් පියවරක් සඳහා ඔන්න ආයි මතක් කළා. හොඳේ රුපියල් කෝටි 900ක් පළවෙනි පියවරට කොච්චරක්ද මේ පරිගණක වලට රුපියල් කෝටි 900ක් පොඩි ගාණක්ද නේද කජු ඇටද කොස් ඇටද නේ එක් පියවරක් සඳහා විතරයි ඒක හැමතිස්සෙම මතක තියාගන්න මේ පරිගණක පද්ධතිය ස්ථාපිත කළේ නිකමුත් නෙමේ සිංගප්පූරු රජයේ දායකත්වයත් අරගෙන සිංගප්පූරු ආයතනයක් හොඳේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1000කට ආසන්න පිරිසකට මැලේසියාවේදී මේ පරිගණක තාක්ෂණය ගැන පුහුණුවකුත් දුන්නා කියලා සඳහන් වෙනවා දැන් බලමු මේ AI එහෙමත් නැත්නම් ඉතින් නේද මේ ආටිෆිෂල් ඉන්ටලිජන් ගැන නේද මේ දේශීය ආදායම් එකට මුල් පියවරටම විතරක් වියදම් කළ මුදල රුපියල් කෝටි 900යි කිව්වනේ නේද මැලේසියාවට නිලධාරීන් 1000කුත් යවුවා කිව්වනේ පුහුණුවට නේද ඒ ගාන දන්නේ නැහැ ඒකට වියදම් වුණේ කොච්චරද කියලා ලොකු ගාණක් යන්නේ නැති නමුත් පුදුමයි කියන්නේ මේ පරිගණක පද්ධතිය ඒ කියන්නේ මේ RAMs එහෙමත් නැත්නම් RAMIS දැන් හරියට වැඩ නැහැ මේ රම්සා පද්ධතිය එහෙමත් නැත්නම් රමීස් පද්ධතිය හරියට ක්‍රියාත්මක නැති නිසා දැන් බදු මුදල් එකතු කිරීම මහ ජංජාලයක් වෙලා තියෙන්නේ. මේ රම්සා පද්ධතිය හරියට වැඩ කරන්නේ නැති නිසා අදවන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 60000කට ආගන්න ගාන රුපියල් කෝටි 60000කට අධික මුදලක් අහිමි වෙන්න යන බව වාර්තා වෙනවා. ඒ කියන්නේ බිලියන වලින් නම් බිලියන 600 දෙයනේ බිලියන 600ක් හරිද පරිගණක පද්ධතියක් ගෙනල්ලා වැඩියෙන් හොඳට සල්ලි එකතු කරන්න කියලා ඒ ක්‍රමයේ ගෙනල්ලා අන්තිමට ඒක නිසා දැන් රුපියල් කෝටි 60000ක් අහිමි වෙන්නත් යනවා හරිද පරිගණක පද්ධතිය ස්ථාපිත කරන්න වැය කළේ 900යි අහිමි වෙන්න යන්නේ 60000ක් කොහොමද ගාන නේද කෝටි 900ක් වැය කරලා ගෙනාපු සිස්ටම් එක වැඩ කරන්නේ නැති නිසා අහිමි වෙන්න යන මුදල රුපියල් කෝටි 60000ක් ඒ කියන්නේ මේ රම්සා පරිගණක පද්ධතියට වැය කළා වගේ 67 ගුණයක් දැන් අපිට පාඩුවෙන්ට යන්නේ මේක පුදුම රටක් නේ නේද සිංගප්පූරුවෙන් සිස්ටම් එක ගේන්නේ අපේ රටේ බදු මුදල් හොඳට එකතු කරන්න කියලා අන්තිමට වෙන්නේ මොකද්ද නේද පරිගණක සිස්ටම් එකක් නැහැ අර වෙනද එකතු කරගත්ත බදු මුදලත් නැති වෙන්න යන්නේ හරිද අල්ලපු අත්තයි පය ගහපු අත්තයි අන්තිමට එක අත්තක්වත් නැති ගානට වැටිලා මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා මොකද්ද දන්නවද හේතුව මේ ඕනම සිස්ටම් එකක් ඇතුලේ මොන ජාතියේ සෙල්ලම් දැම්මත් මොන ජාතියේ සිස්ටම් ගෙනල්ලා වංචා කළත් මොන ජාතියේ ගේම් ගැහුවත් කවුරුත් හිරේ යන්නේ නැහැ කාටවත් දඬුවම් නැහැ වැරදිකාරීන්ට දඬුවම් නැහැ පමාවෙන එකට දඬුවම් නැහැ හරිද ඒකට හේතුව මොකද්ද දන්නවද මේ රට පාලනය වෙන්නේ නීතිය මත නෙවෙයි හරිද රටක් පාලනය වෙන්න ඕනේ නීතිය මත එහෙම නැතුව එක එක උන්දලාගේ හිතු මතයට නෙමෙයි එක එක උන්දලාගේ සිතුම් පැතුම් වලට අනුව නෙමෙයි මේ රට පාලනය වෙන්න අවශ්‍යම මේ රට පාලනය කළ යුත්තේම නීතිය මත ඒ කියන්නේ නීතිය මත පාලනය සඳහා මේ රට සිස්ටම් චේන්ජ් එකකට දැන් අරගෙන යන්න ඕනේ ඇත්තටම ඊළඟ අරගලය විය යුත්තේ මේ රටේ තරුණ බුද්ධිමත් විශේෂයෙන් නීතිවේදිනුත් එකට එක්කාසු වෙලා මේ රට සඳහා the rule of law එහෙමත් නැත්නම් නීතිය මත පාලනය කරන සිස්ටම් එකක් බිහි කිරීමට සටන් කිරීම කියන එක අද ටෙලිවැකිය අවධාරණය කරනවා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම් කරු ලෙස මදුෂන් චන්ද්‍රජීත් පත් කර තිබෙනවා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන්නේ. මෙම නව පත්කිරීමෙන් අනතුරුව අන්තර් සිසුන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් එළවළුතුරු සටන අත්හරින්නේ නැති බවයි.
පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාක මන්ත්‍රණයකින් ව්‍යවස්ථාවේ තියෙන හිල් පාවිච්චි කරලා ජනාධිපති වුණු රනිල් වික්‍රමසිංහ මේ වෙද්දී රට දැවැන්ත අගාධයකට ඇදලා දාලා ඉවරයි. අපි දන්නවා මේ වෙද්දී රටේ ජනතාවට තිබිච්ච ප්‍රශ්න කිසිදු ආකාරයකින් විසඳන්න අදාළ කරන මැදිහත් කිරීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලකයෝ මේ වෙද්දීවත් ඉෂ්ට කළා නැහැ. අපි බොහොම පැහැදිලිව නැවත වටේකින් කියනවා විශ්වවිද්‍යාලවල අධ්‍යයන සුබසාධන ගැටලු විසඳගන්න. ඒ වගේම තමයි රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු විසඳන්න, රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු විසඳන්න, රටේ ජනතාවගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට එදා අතීතයේ පටන්ම සිද්ධ කරා වගේම අඛණ්ඩව ඉදිරියට ජනතාව සංවිධානය කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට අපි අඛණ්ඩ මැදිහත් කිරීම කරනවා කියන කාරණය බොහොම පැහැදිලිව අද දවසේ ප්‍රකාශ කරනවා. බලයක් එන්න පුළුවන් ඔබ මේ බය වෙලා තමයි මේ අයිමුනේ කියලා. රනිල් වික්‍රමසිංහට බය වෙලා කියලා. එකක් තමයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට ඕ ආණ්ඩුවට බය වෙන්න හේතුවක් නැහැ. හේතුව නැති එක තමයි කිසිම ජනමතයක් නැති ආණ්ඩුවක්. හරි අමාරුවෙන් දැන් මේ චණ්ඩිපාඩ දැම්මට බැරි බැරි ඝාතනෙ යන්නේ. දැන් ඔය IMF එකෙන් හම්බෙලා තියෙන මුදල් ටික මොනවාරි වුණාට පස්සේ ඊළඟ ණය වාරික ටික ගෙවන්න වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහට තමයි බය වෙලා හැංගෙන්න කොල්කට්ටක් හරි ඔයා ගන්න වෙන්නේ. දැන් වසන්තගේ කැම්පස් ජීවිතේ තිවරද මෙතනින්? අන්තරේ ගැඳුම් ගන්න පිට ඔබගේ දැන් වයසත් දැන් ඉක්මවා ගිහලා තියෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි එකක් ඔබ රනිල් වික්‍රමසිංහගෙන් අහන්නේ මෙච්චර වයසට ගිහලා ඉඳී ඇයි ජනාධිපතිතුමනි. ඔබ මහින්ද රාජපක්ෂගෙන් අහන්නේ බැරි බැරි ගාතිය අර හතර පහ දෙනෙක් අල්ලගෙන පාරේ යද්දි ඇයි තාමත් මේ ලෙඩ ඇදී ඉඳගෙනත් ඕක කරන්නේ කියලා අහන්නේ. ඔබ අපෙන් අහනවා රටේ ප්‍රශ්නේ කතා කරද්දි ඇයි ඔයා තාමත් මෙහෙම ඉන්නේ කියලා. ඉතින් මෙහෙමයි. මා අද සමුගන්නේ අන්තරේ ගැඳුම් කරු අද කියන්නේ. රනිල්ගෙන් අය අහන්න යනවද ඇයි ඉන්නේ මෙච්චර කල් කියලා අහන්න යනවද? පැහැදිලිව රනිල් අපි එළවමු. තම රජයක් යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් විමනොයි. කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකින්ගේ වැදගත්කම අපි හඳුනාගත්තේ අද ඊයේ නොවේ. එම නිසාම අපි අදහස් කරනවා අපේ රජයක් තුල කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශාස්ත්‍රයේ වෙනුවෙන් මේ තියෙන රාජ්‍ය සේවය තුල අපි වෙනමම ඒකකයක් ස්ථාපනය කරලා සම්පූර්ණයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින්ගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමේ වෙනමම ඒකකයක් විශේෂයෙන්ම රටේ රාජ්‍ය නායකයා යටතේ ක්‍රියාත්මක කොට පසුගිය කාලවකවානුවල ක්‍රියාත්මක වුණු ලොසින්දර දේශපාලනයෙන් තොරව පැහැදිලි ප්‍රතිපත්තියක් මත පදනම් වූ කාල සටහනක් සහිත ඉලක්කගත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යවසායකින් ප්‍රවර්ධනය කරන දැවැන්ත වැඩපිළිවෙළකට ප්‍රවේශ වන්නට අපි සූදානම්. ජාතිවාදී පිනුම් ගහන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉඩ සපා දෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතිමුණුවේ. නැවත ජාතිවාදී ආගම්වාදී නේද පිල්ලි නැවත ගොඩනගෙන පටන් ගන්න තිබෙනවා. ඒගොල්ල පෙරණි අසාර්ථක සිටීම නැවත ලඟ පටන් ගන්න තියෙනවා. අර ෆාස්ට් කෙනෙක් කියනද ප්‍රකාශය. ඒවා නිකන් කියවෙන ප්‍රකාශ නෙමෙයි මේ වෙලාවේ. ඒ ෆාස්ට් එක ප්‍රකාශයත් එක්ක කොහොමද සමාජ බලවේග පෙළගැස්සෙන විදිය? ඒ ප්‍රකාශයත් එක්ක කොහොමද මාධ්‍ය හැසිරීම? නේද? TV නාලිකාවක හතේ ප්‍රවෘත්ති වල පැය භාගයක් තියෙනවනම් විනාඩි 12ක් 13ක් ෆාස්ට් එකගෙන. නැද්ද බලන්න? අද ප්‍රවෘත්ති මොකද කියලා බලමු අපි රේට. මේක ගැන නෙවෙයි හොඳේ. ඒක ගැන. ෆාස්ටර් ගැන. නයි වඩම්මුපු නාලිකානි තව මොනවද? නාගලෝකින්. ඉතින් මෙහිම මේ දේශපාලන ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපි හැම වගකීමක් තියෙන මොකද්ද? අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ සමායිතින් පිළිගත යුතුයි. අපි කිසිදු ජාතිවාදයකට කිසිදු ආගම්වාදයකට ඉඩ නබා නොදිය යුතුයි. මොකද කියන්නේ? අපි එතන ඉන්නවා නිශ්චිත ලෙස. මේ රනිල් වික්‍රමසිංහලා එක පාර ඔළුව දාගන්න හදන පාරමයි. නැත්තම් කවුද හිතන්නේ රනිල් වික්‍රමසිංහ රණවිරු සමුළුවක මුලසුනදරයි කියලා අපි හිතුවද කවදාව? හිතුවද? නෑ එහෙම ලැබෙනවනේ. පාලකයාට ජාතිවාදී නැතුව බෑ. JR ජයවර්ධනලා ජාතිවාදී බඩපිනුම් ගන්නකොට අපි ව්‍යාපාරකඩේට පොඩි. හැබැයි ආගේ බෑනා ජාතිවාදී බඩපිනුම් ගන්නකොට අපි ලංකාවේ ප්‍රබලතම දේශපාල ව්‍යාපාරය ගොඩනගලා තිබෙනවා. ඒ ජාතිවාදී බඩපිනුම් වලට ඉඩ නොදෙන බව අපි සාතික කර අපි වැඩ කරනවා. ඒක කරන්න ඕන මේක. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දෙහන්. JR ජයවර්ධන මහත්තයා රගර් ගෙහුවා. ප්‍රේමදාස මහත්තයා උඩ්බෝල් ගෙහුවා. ජූලියා චන් ඕන වෙනද වගේ නෝටි ට්විටර් පටි විදාන්නේ නැහැ. යද්ද හරි හොඳ වෙලා.
වෙනද බුදුහම මේ කිඹුමක් යන්න බෑ අට විතර පණිවිඩය දාන මෙවැනි කිඹුම් දේශීය ආරක්ෂාව දිතා බරපතල ප්‍රතිපාක ඇති කරන කිඹුම් එක දාන ට්විටර් එක දැන් කිඹුම් යන 60 උටම එක ට්විටර් එකක් නැහැ අපි අපේ තියෙන කිලුටු ඇඳුම් gederedi කාටත් නොපෙනෙන්න හොදනවා මිසක ඒවා ප්‍රධාන පාරට ගෙනියලා හතරමන් හන්දිවල කාටත් පේන්න ප්‍රසිද්ධිය හොදන සිරිතක් නැහැ මේ අවුරුද්ද අවසන් වෙනකොට සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකොට තවත් සහන මේ රටේ ජනතාවට තුමා ලබා දෙන්න. විපක්ෂයේ කෑ ගැහුවටත් ඒගොල්ලොත් ඇත්තෙන්ම දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි මේක මෙහෙම ගෙනියන්න පුළුවන් වෙන්නේ. දේශපාලනික ගණිකා වෘත්තීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියැලෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ දවස්වල ඉස්සර කියන්නේ මොකද්ද? සැලුම් දොරක් තියෙන පක්ෂය. ජනාධිපතිතුමාගේ මැතිවරණයට පෙර නම් දෙන්නෙක් ආවා සජවේයකෙන් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දෙනවයි කියලා කිව්වේ මං විතරයි. ඒ හින්දා මං ඉදිරියටත් එතුමත් එක්ක ඉන්න මම බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න කියලා මේ ඊයේ පෙරදවයේ අනුරාධපුරයේ පැත්තේ එක්කනොත් ගියානේ. මේ ගියේ වෙන මොකටවත් නෙවෙයි තනතුරු ගන්න ආණ්ඩුකාරකම් ගන්න ඇත්ත කතාව කියමුකෝ. ප්‍රමාණයට වඩා වැඩගත් වෙන්නේ ගුණාත්මක බව. එක පැත්තක කකුල් දෙක තියාන තව පැත්තක වැඩ කරන්න අපි සූදානම් නැහැ. අපිට රිදී රේඛාවක් දැන් පේනවා අපේ ජනාධිපතිතුමා තමයි නමුත් අමාත්‍ය මණ්ඩලය අපේ නෙවෙයි මේ නිසා අපිට කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි මම දන්නේ ඔහුට ප්‍රොපර්ට් කියලා කියන්නේ මෙවැනි අය කරන ප්‍රකාශ හරහා මේ ආගමික සංවේදීතාව ඇවිස්සීම සිද්ධ වෙනවා මේ අය පිටිපස්සේ අනිවාර්යයෙන්ම දේශපාලන බලවේග තමයි ඉන්නේ ජරම් කෙන අහගන්න හොඳම කෙනා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ වඳකොත්තු නිර්මාණය කරලා වඳ බෙහෙත් නිර්මාණය කරලා ජාතිවාදය ගෙනල්ලා බූරුවෙක්ව මේ රටේ නායකය කරලා රට විනාශ කරපු උන් ටික කවුද මේගොල්ලෝ ජාතිවාදයෙන් තමයි මේ කැම්පේන් කරන්නේ අද ඉන්න සේනාධිනායක නීතියක් දන්නවා ව්‍යවස්ථාවක් දන්නවා පනතක් දන්නවා එහෙනම් ගිය සැරේ සහරන් අල්ලගෙන ආණ්ඩු පෙරලන්න ගහපු ගේම් එක මේ සැරේ ජෙරම් අල්ලගෙන ගිය ආණ්ඩු පුළුවන් කමක් නැහැ මට ජනාධිපතිතුමා බාර දීලා තියෙනවා ඉතා බලසම්පන්න විශාල මෝටර රථයක් තෙල් කඳුලක්වත් නැහැ හයියෙන් දුවන්න කියලා කියනවා වෙන වචන පාවිච්චි කළොත් තටු නැතිව ඉගිල්ලෙන්න කියනවා තටු නැතුව ඉගිල්ලෙන්න අමාරුයි අපි මානසිකව වැටෙන්න ඕනේ වෙලේ මානසිකව වැටුන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය කවදාවත් පුළුවන් කමක් වෙන්නේ නැහැ මේ රටෙන් අතුගාදමන ජනතාව ගැන හිතන්නේ නැතුව තමන්ගේ බලය තවදුරටත් කෙසේ හෝ රැකගැනීම සඳහා උත්සාහ දරන ජනාධිපතිවරයෙකුයි ඒ වෙනුවෙන් තමන්ගේ බලය රැඳී සිටින උත්සාහ දරන පාර්ලිමේන්තුවකුයි මේ රටේ ක්‍රියාත්මක වෙන බව තමයි රටේ ජනතාව දකින්නේ. උද්දමනය අඩු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ 30 වෙනිදා ආයෙත් උද්දමනය ප්‍රකාශ වෙද්දී 30ට වඩා අඩු වෙලා තියෙයි කියලා. පෞද්ගලිකවම මම කල්පනා කරනවා රනිල් ජනාධිපතිතුමා තව වාරයක් මේ රට පාලනය කිරීම මේ රටේ සෞඛ්‍යයටත් රටේ ආර්ථික සංවර්ධනයටත් ඉතාම ගුණදායකයි. අබිරහස් ලෙස මියගිය දිනේ ශාෆ්ටර්ගේ දේහය ලබන 25 වෙනිදා ගොඩ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. අධිකරණ නියෝගයක් මතයි දේහය ගොඩ ගන්න ලබන්නේ. දේහය මිහිදන් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාවද ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පවසනවා. මියගිය දිනේෂ් ශාප්ට මහතාගේ මුත්‍ර ශරීරය සම්බන්ධව ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු මෙවන විට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශය මගින් සිදු කරනු ලබනවා. ගරු අධිකරණය මගින් පත් කරන ලද මේ පංච පුද්ගල වෛද්‍යවරුන් විසින් ඒ කණ්ඩායම් විසින් අයම්සේ නිර්දේශයක් කරලා තිබුණා ගරු අධිකරණයට මේ මුත්‍ර දේහය නැවත ගොඩ ගත යුතුයි කියලා. ඒ අනුව ගරු අධිකරණය මගින් අවශ්‍ය නියෝග ලබා දීලා තියෙනවා පොලිසියට. පොලිසිය මේ සඳහා අවශ්‍ය කටයුතු මෙවන විට සංවිධානය කරනවා. එළඹෙන 25 වන දින මෙම මුත්‍ර දේහය ගොඩ ගැනීමට තමයි අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින්නේ. මේ වන විට බොරැල්ල පොලිස් ස්ථානයේ මගින් මෙම මුතදේහය වළඳාම තිබෙන ස්ථානයේ අවශ්‍ය ආරක්ෂාව යොදලා තියෙනවා ගරු අධිකරණය විසින් ඒ නියෝග ලබා දීමෙන් පසුව. ශ්‍රී ලංකාවේ මේ 18 අනු ජන සංහාරයක් බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණා. ඔහු ප්‍රකාශ කර තිබුණේ දෙමළ ජන සංහාරයක් එදින සිදු වූ බවයි. කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට බොහෝ පාර්ශ්වවල දැඩි විරෝධයද එල්ල වී තිබුණා. මෙරට විජයග්‍රහණ සැමරුම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ පසුගිය 19 වෙනිදා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ජස්ටින් ට්‍රූඩෝ ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ මේ 18 යනු දෙමළ ජන සංහාර දිනයක් බවයි. එසේම යුද සමයේ සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන්ව තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවයි ඔහු සඳහන් කර තිබුණේ.
සිවිල් යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ සහ දිවි ගලවාගත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කැනඩාව කිසිදා අමතක කරන්නේ නැති බවද ජස්ටින් ට්‍රූඩෝ ප්‍රකාශ කර සිටිනවා. කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේද හෙළා දැක තිබුණා. ජන සංහාරය යන්න පදනම් විරහිත ප්‍රකාශයක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. මෙතර කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හෙළා දකින බව විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු ප්‍රකාශ කරනවා. අත්‍යවම ඉතාමත්ම වැරදි ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකද අවසාන මානුෂීය මෙහෙයුමේ ඉදිරි පෙළම හිටපු පුජලෙක් මම. එතකොට අපි කිසිම අවස්ථාවක අහිංසක නිරායුධ දෙමළ වැසියන්ට කිසිම වෙලාවක අකටයුත්තක් සිද්ධ කරේ නැහැ. ඇත්තටම අපේ යුද හමුදාව ආරක්ෂක අංශ මානුෂීය කත්තේ පෙරදරි කරගෙන තමයි මේ මෙහෙයුම් කරේ. ඒ නිසා මම හිතනවා ඒක තරයේ ප්‍රතික්ෂේප කළ යුතු ප්‍රකාශයක් විදිහට තමයි මම දකින්නේ. මොකද ඒ වගේ දේවල් සිද්ධ වුණේ නැහැ. ඒක මට විශ්වාසයෙන් කියන්න පුළුවන්, සාක්ෂි දරන්න පුළුවන්. මම ඉදිරි පෙළ හිටපු නිලධාරියෙක් විදිහට යුද්ධයේ අවසාන අදියරේ. පුවත් නිමයි ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.